සත්වයන් හට COVID-19 ආසාදනය වීම සම්බන්ධයෙන් මෙරටින් ප්‍රථම වරට වාර්තා වූයේ ඊයේ දිනේදී. ඒ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඒ බව තහවුරු කරගෙන තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී කළ මල අපද්‍රව්‍ය පරීක්ෂාවකින් පසුවයි. ජුනි 13 වෙනි දින අපිට ලැබුණා දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුගේ සාම්පල් එකක්. අපි RT-PCR කියන තාක්ෂණය පාවිච්චි කළා. මේ සාම්පල් අපි ටෙස්ට් කරනවා. ඒදී අපිට නිරාවරණය වෙනවා මෙම අසුචි සාම්පලයේ ඒ සාබිකෝ වෛරස් කියන ගෲප් එකට අදාළ RNA පවතින බව. ඒ තවදුරටත් අපි සනාථ කිරීම සඳහා COVID-19 සහ බැඩ් බීටා කොරෝනා වෛරස් එකත් ඒකම SARS-CoV-2 කියන වෛරස් එකටත් අවශ්‍ය අදාළ පරීක්ෂණ සිදු කරනවා. ඒනු සනාථ වෙනවා ඒ අදාළ RNA සාම්පලයේ තිබෙන බව. ඉන්පසු අපි සත්වෝද්‍යාන බලධාරීන්ට දැනුම් දෙනවා මේ සතා COVID-19 ආසාදිතයි ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා. ආචාර්ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ විවිධ රටවල වාර්තාවන්ද සලකා බැලීමේදී වෙනත් සතුන්ට සාපේක්ෂව බලල් කුලයේ සත්වයින්ට COVID-19 වෛරසය ආසාදිනේ වීමේ අවධානමක් පවතින බවයි. සත්තු කුල කීපයක් ගත්තාම මේ බිලාල කුලයට COVID ආසාදිනේ වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ අවධානම ගත්තොත් අනිත් සතුන්ට වඩා වැඩි. මේ සිංහයෝ සහ කොටියෝ කියන මේ සත්තුන්ට මීට කලිනුත් වාර්තා වෙලා තියෙනවා. නිව්යෝක් නගරයේ ඇමරිකාවේ බ්‍රොන්සෝ කියන සූ එකේ සහ ඉන්දියාවේ මෙතකදීක වාර්තා වුණා. ලංකාවේ පල්ලින තාඩත මේ වාර්තා වෙන්නේ. විශේෂයෙන් බිලාල කුලේ ලොකු සත්තුන්ට මේක ආසාදනය වෙච්ච වාර්තා දැනට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ වෙලාවේ ඇත්තටම අපේ මහ ජනතාවට මතක් කර යුතු දෙයක් තියෙනවා. සුරසල් සතුන් ගත්තොත් එහෙම අපි ආසනීප නම් සුරතල් සතුන් ළඟින් ආශ්‍රය කරන්න නැතුව ඇත්තෝ ඉන්න එක තමයි හොඳම දේ. මොකද ගොඩක් වෙලාවට ඒ සත්තුන්ගෙන් අපිට වෙනට වඩා මිනිස්සුකින් බෝවීමේ සම්භාවිතාවක් තියෙනවා. පූස් කුලේ සත්තුන්ට